වර්තමානයේ පවතින කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක ප්‍රතිශක්තිකරණය කියන්නේ ඉතාම වැදගත් දෙයක්. හැබැයි මෙතෙන්දී අපි වැඩිපුර කතා වෙන්නේ කායික ප්‍රතිශක්තිකරණය පිළිබඳව. නමුත් අපි සෑම කෙනෙකුටම කායික ප්‍රතිශක්තිකරණය වගේම මානසික ප්‍රතිශක්තිකරණය සහ අධ්‍යාත්මික ප්‍රතිශක්තිකරණය ඉතාම වැදගත්. අපි විසින් කරගත යුතු දෙයක් තමයි අපේ පරිසරික ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න. කායික ප්‍රතිශක්තිකරණය, මානසික ප්‍රතිශක්තිකරණය, අධ්‍යාත්මික ප්‍රතිශක්තිකරණය, පරිසරික ප්‍රතිශක්තිකරණය වැඩි කර ගැනීම තුළ ඉබේම සමාජීය ප්‍රතිශක්තිකරණය අපිට ගොඩනැගෙනවා. කායික ප්‍රතිශක්තිකරණය දුර්වල වුණොත් ඒක මානසික ප්‍රතිශක්තිකරණයට බලපානවා. මානසික ප්‍රතිශක්තිකරණය දුර්වල වුණොත් ඒක කායික ප්‍රතිශක්තිකරණයට බලපාන. ඒක නිසා මේ දෙකම පුද්ගලයාට හරීම වැදගත්. මොකද පුද්ගලයා ජීවත් වෙන්නේ පරිසරයත් එක්ක. ඒක පරිසරය පුද්ගලයාට ඍජු බලපෑමක් ඇති කරනවා මේ ප්‍රතිශක්තිකරණය දිනු කරන්න. ඒ වගේම තමයි තමන්ගේ අධ්‍යාත්මය දිනු කර ගැනීම තුළ තමන්ට කායිකවත් මානසිකවත් තමන්ගේ ප්‍රතිශක්තිකරණය දිනු කරගෙන යන්න පුළුවන්. මේ කාල වකවානුත් අපි එදිනෙදා කරපු කාර්යයන් වලින් බොහෝ දුරට ඈත් වෙලා පවුල් වල සමාජිකයන් නිවසට හුදකලා වෙලා ඉන්න කාල වකවානුවක් බවට පත් වෙලා තියෙනවා. මේ ප්‍රතිශක්තිකරණය මෙහෙම ගොඩනගා ගන්නවා කියලා කියන්නේ ඇත්තටම පවුල් ලේකකයේ තුල හොඳ සහජීවනයක්, හොඳ සම්බන්ධතාවයක් අපිට ගොඩනගා ගන්න අවශ්‍ය උදව්ව එතෙන්දී අපිට ලැබෙනවා. අපි දැන් බලමු ආහාර රටාව මේ කාල වකවානුව තුල අපේ ගෙවත්ත උපයෝගී කරගෙන අපිට ඉදිනෙදා අවශ්‍ය වෙන ආහාර භෝග මේ දරුවොත් එක්ක එකට එකතු වෙලා අපේ ගෙවත්ත තුල වගා කරගන්න. මේ ගෙවත්ත හැදුවේ අපි, මගේ පවුල, මගේ දරුවෝ, මගේ අම්මා තාත්තා එකතු වෙලා. ගහක කොළක මලක් ගෙඩියක් දකිනකොට අපිට ලොකු සතුටක් ඇති වෙනවා. ඒ සතුට කියන්නේ ලොකු මානසික ප්‍රතිශක්තිකරණයක් ඇතිවන හේතුවක්. මනස සමබරව පවත්වා ගන්න ලස්සන ගෙවත්තක් අපේ පරිසරය තුළ අපි සකස් කරගන්නවා. එතකොට අපේ ගෙවත්තත් සමතුලිත වෙනවා, පරිසරයත් සමතුලිත වෙනවා, මනසත් සමතුලිත වෙනවා. ඒ වගේම තමයි ඒකෙන් ගන්න කොළ වර්ග, ඒ එළවලු, ඒ පළතුරු වලින් ඒවා විස රසායනික නැති පෝෂණී තම වැදගත්. ඒතොර මේ පෝෂණයේ තුල අපිට ප්‍රතිශක්තිකරණය අපේ පවුල තුල ඉතා හොඳින් ගොඩනගා ගන්න පුළුවන්. අපේ කායික ප්‍රතිශක්තිකරණය අපේ පවුල තුල එකිනෙකාගේ තියෙන විවිධ නිර්මාණශීලී හැකියාව. හොඳම අවස්ථාවක් තමයි මේ නිර්මාණශීලී හැකියාව. සමහර අයට තියෙන ගීත රස විඳින හැකියාව. සමහර අයට තියෙනවා වාදන හැකියාව. සමහර විට ගෙදර සංගීත පාණ්ඩයක් නැති වෙන්න පුළුවන්. ඒ වුණාට අපිට ගෙදර තියෙන උපකරණ වලින් නිර්මාණශීලීව සංගීත භාණ්ඩ ටිකක් හදාගන්න පුළුවන්. මේ වගේ දේවල් වලින් අපේ විනෝදය සතුට කියන එක අපිට ලබා ගන්න පුළුවන්. අපේ ආධ්‍යාත්මික ප්‍රතිශක්තිකරණය කායික හා මානසික ප්‍රතිශක්තිකරණයට ඉතාම වැදගත් කියලා. අපිට දැන් මේ දවස්වල පන්සලට යන්න, සිල් ගන්න යන්න අමාරු. ඔය දිනේ අපිට පුළුවන් ගුවන් විදුලිය රූපවාහිනිය ආශ්‍රය කරගෙන වැඩසටහන් පැවැත්වෙන. ඒකට මේවත් එක්ක සම්බන්ධ වෙලා පවුල් ලේකකයක් හැටියට අපිට මේ අධ්‍යාත්මික වැඩසටහන ගෙදර මානසික සංසුන්භාවයකට හේතුවක් වෙනවා. හාරි බහුල ජීවිත ගත කරන අය පරිසරයේ රස විඳින්නවත් අවස්ථාවක් බොහෝ දුරට අඩු වෙලා ළමයි එක්ක එකතු වෙලා රෑට අහස දිහා, තරු දිහා, හඳ දිහා බලලා ඒ රෑ අහස වින්දනය කරන එක. ඒ ළඟ ඇලත් දොලත් තියෙනවා නම් ඒ ඇල දොල වින්දනය කරන එක.
වර්තමාන කාල වකවානුව තුල සතා සිව්පාවට අපිට සලකන්න පුළුවන්. මොකද ඒ අය ඉන්නේ හුඟක් වෙලාවට උසගින්නේ ඉන්න අවස්ථා තියෙනවා. දෙමව්පියන් හැටියට ළමයිට පූර්ව ආදර්ශයක් හැටියට අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. මේ සතා සිව්පාවට කන්න දෙන්න. ගහකොළ සතා සිව්පාවට අපේ ගෙදරින්නේ සාමාජිකයින්ට අපේ සල්වැසි සියලු දෙනාට අපිට උදව් උපකාර කරන්න පුළුවන් නම් ඇත්තටම අපිට විශ්වයේ ආශිර්වාදයක් අපේ ජීවිතවලට ලැබෙනවා. ඒ වගේම තමයි අපේ අධ්‍යාත්මික ශක්තියන් වලත් යම් දිනුවා අපවට ඇති වෙනවා.